कालो अयं भदन्ता धम्मस्तवन कालो अयं भदन्ता नमो तंस भगवतो अरहतो सम्मा संबुद्धंस नमो तंस भगवतो अरहतो सम्मा संबुद्धंस नमो तंस भगवतो अरहतो सम्मा संबुद्धंस अति गौरवनीय नायक स्वामी वहांसे प्रधान महासंगरत्न अवसराई धर्मसेन महात्मा प्रधान श्रद्धावंत पिन्नुतुनी धर्मसेन महाते रहनो नेद हरि अद दिन धर्मसेन महात्मागे मे निवस ධර්මශාලාවක් බවට පත් වෙලා මේ හැම දිනෙකම ඒක රාශි වෙලා උතුම් පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා අපේ ජීවිත වඩ වඩාත්ම ආලෝකවත් කරගන්නට උත්සාහ දරන අවස්ථාවක්. පින්තුනි බුදුහාමුදුරන්ගේ ධර්මය අපි අහුවොත් තමයි අපි වඩාත්ම සතුටෙන් ලෝකේ ජීවත් වෙන ක්‍රමය අපි දැනගන්නේ. අද අපි ඇතැමිට මිල මුදල් ඉපෙව්වට අපි හුඟක් දැනුගත්කම් ඇති කරගත්තට ඇත්තෙම පින්නතුනි අපි නියම විදියට සැප විඳිනවාද කියලා අපට බොහෝ විට කල්පනා කරලා බලන වටිනවා. අපි ලබපු ධනෙන් අපි ලබපු උගත්කම් වලින් සැබෑ වටිනාකමක් ලබන්නට නම් සැබෑ ලෙසම සතුට විඳින නම් අපි හැකිතාක් දුරට ධර්මය දැනගන්නට ඕන. ධර්මය දැනගත්තොත් තමයි අපි නියම විදියට ජීවිතයේ සැප විඳින ක්‍රමය දැනගන්නේ. ඉතින් ඒ සඳහා හැකිතාක් දුරට අපි බණ අහන්නට ඕන, ශ්‍රද්ධාව දිනු කරගන්නට ඕන, ධර්මඥානය තියෙන අය සමග සාකච්ඡා කරන්නට ඕන. එහෙම කරපු ප්‍රමාණයට අපේ ජීවිත වඩා වඩා සාර්ථක වෙනවා. විශේෂයෙන්ම පින්තුනි බුදුහාමුදුරන්ගේ ධර්මදේශනා ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි මේ සමාජයේ ඉන්න ඕනෑම කෙනෙකුට ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් දහමකුයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ගිහි පින්නතෙක් වුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් ඒ දහම දැනගෙන තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තු ප්‍රමාණයට ජීවිතය සාර්ථක වෙනවා. අවුරුදු 7 ඉඳන් පින්නතුනේ අවුරුදු 120 130 140 දක්වා වුණත් ඕනෑම කෙනෙකුට මේ දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපි කුඩාම කාලේ ඉඳන්ම දරුවෝ දහමට යොමු කරන්න ඕන, ධර්ම කාරණා දරුවන්ට අහන්නට සලස්වන්නට ඕන. ඒක තමයි දෙමව්පියව දරුවන්ට කරන ලොකුම මඟ පෙන්වීම. ඉතින් ඒ දහම ගිහි පින්නතුන් හැටියට විශේෂයෙන්ම ඔබ අහපු ප්‍රමාණයට ඔබ දැනට කරන කටයුතු වඩාත්ම හොඳින් සාර්ථකව කරනවා. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් දැනට වඩා හොඳින් බොහෝම වෙහෙස මහන්සියෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාව දැනටත් වඩා හොඳට දැනටත් වඩා වේලාවක් කාලයක් තමන්ගේ ධනෙ උපයන්න යොදවන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දැනටත් වඩා ඔබේ රැකියාව සාර්ථක බවට පත් වෙනවා ඔබ මේ ධාම හරියට දැනගත්තොත්. ඔබ ගෘහස්ථ ජීවිතයක් ගත කරන ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් වෙන්න පුළුවන්, මව්පියන්ගෙන් කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ මේ ධාම ඇහුවතින් ඔබ වඩාත්ම හොඳට තමන්ගේ යුතුකම් දරුවෝ වෙනුවෙන්, දෙමව්පිය වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන් සිදු කරනවා. එනිසා පින්තුනි මේ ධාම අපි හැම දෙනාටම වටිනා දෙයක්. ඉතින් ඒ ධර්ම දේශනා අතුරින් අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ අන්ධකාර සූත්‍රය. මොකද සූත්‍රය ධර්මසේන මහත්තයා අන්ධකාර සූත්‍රය. ඔව් කලින් දැනගෙන හිටියද සූත්‍රය ගැන? නැහැ. නෑනේ. ඔව් අපි අර වාර්ෂික වෙවන ප්‍රෝග්‍රෑම් එකේ ඒක සඳහන් කරලා තියෙනවා මාතෘකා. කලින්ම අපි ඒ පින්නතුන්ගේ නිවෙස් වලට ඒක යවනවා අවුරුද්ද ආරම්භයේදීම. ඒ සටහනේ ඇතුළත් වෙනවා මොකද්ද මාතෘකාව කියන එකත්. ඉතින් අද ධර්මසේන මහත්තයාගේ ගෙදර අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්ධකාර සූත්‍රය. ඉතින් ඒ සූත්‍රය ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, සංයුත්ත නිකායෙහි සච්ච සංයුත්තේ කියන කොටසෙයි මේ අන්ධකාර සූත්‍රය ඇතුළත් වන්නේ. දැන් අන්ධකාරය කියන වචනේ අපි කවුරුත් දන්නව නේද? අන්ධකාරය කියන එකේ තේරුම මොකද සාමාන්‍යයෙන්? කරුවර ඩාර්ක්නස් කියලා කියන්නේ අපි නේද? අඳුර ගැන කියපු සූත්‍රය තමයි මේ සූත්‍රය. අන්ධකාරය කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම සාමාන්‍යයෙන් අපි අඳුර කියලා කියන්නේ ආලෝකය කියන්නේ මොන ආලෝකයද? සාමාන්‍යයෙන් අපි එදිනදා කියන්නේ සූර්යාලෝකය නැතිවීමනේ.
සූර්යාලෝකේ නැති වෙනකොට තමයි අන්ධකාරය කියලා කියන්නේ. එතකොට සූර්යා තමයි මේ ලෝකේ තියෙන ලොකුම ආලෝකය. එතකොට ඒ ඉරෙන් තමයි ලෝකයේම ආලෝකවත් වෙන්නේ. ඒ ඉර තිබුණොත් තමයි හඳටත් ආලෝකය එන්නේ. ඒ නිසා හඳට කියලා විශේෂ ආලෝකයක් නැහැ. හඳටත් ආලෝකය ලැබෙන ඉරෙන් තමයි. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලාට මේ ලෝකයේහි සමහර ස්ථාන තියෙනවා මේ විශ්වයේහි සූර්යාලෝකයේ නොවැටෙන ස්ථාන. සූර්යාලෝක නොවැටෙන ස්ථාන කියලා කියන්නේ එක අතකින් සූර්යාට හුඟක් ඈතින් තියෙන ග්‍රහලෝකවලට. අනිත් දේ තමයි ඇතැම් විට සමහර ග්‍රහලෝකවලින් සමහර ඇතැම් ග්‍රහලෝක ආවරණය වෙලා තියෙනවා. එතකොට ආලෝකයේ ආවරණය වෙලා තියෙනකොට ඊට පිටුපස්සේ තියෙන ග්‍රහලෝකයට ආලෝකය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ග්‍රහලෝක වලට ධර්මයේ සඳහන් වන්නේ අන්තරීක්ෂ කියලා. අන්තරීක්ෂ කියන්නේ වෙනත් ග්‍රහලෝක අතරින් සැඟවිලා වගේ තියෙන ග්‍රහලෝක. එතකොට දැනට විද්‍යාවනොත් මෙවැනි ග්‍රහලෝක ගැන සඳහන් කරලා තියෙනවා, දැනට හොයාගෙන තියෙනවා. අන්ධකාරය තියෙන ග්‍රහලෝක ගැන. ඒ විතරක් නෙවෙයි, විද්‍යාඥයන්ගේ අදහස තමයි මෙවැනි ග්‍රහලෝක වල සත්‍යයන් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ආලෝකේ නැත්තම් ජලය නැහැ, ජලය නැත්තම් ගස්කොළන් නැහැ. ඒ නිසා සත්‍යයන්ට ජීවත් වෙන්න බෑ කියලයි සාමාන්‍ය විද්‍යාඥයන් පිළිගන්නේ. ඒක විද්‍යාඥයන්ගේ අදහස. නමුත් වෙනතුනේ බුදුහාඳුරන්ගේ අදහස ඊට වඩා වෙනස්. සත්‍යයන්ට ජීවත් වෙන්න ආලෝකය අවශ්‍යම නැහැ. අපි බොහෝ වෙලෙ හිතන් ඉන්නේ මේ මිනිස්යන් වගේ හැම සත්‍යම ජීවත් වෙන්නේ කියලා. නමුත් වෙනතුනේ සමහර සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා. ඒ සත්‍යයන් මේ සාමාන්‍ය ආහාර පාන අනුභව කළ නෙවෙයි ඉන්නේ. වෙනස් ශක්තියෙන් ජීවත් වන සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා. ඒ සත්‍යයන් කර්මානුරූපව තමයි ඒ තැන්වල ඉපදලා ඉන්නේ. එතකොට ධර්මයේ සඳහන් වෙනවා මෙවැනි අන්ධකාර සමහර ග්‍රහලෝකවල සත්‍යයන් ඉපදෙනවා. අන්ධකාරයේ ඉපදිලා අන්ධකාරයේම ජීවත් වෙලා අන්ධකාරයේ මේ සත්‍යයන් මිය යනවා. ඒව විද්‍යාඥයන්ගේ උපකරණ වලට කවදාවත් අහු වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ අන්ධකාරයෙන් තියෙන මේ අන්තරීක්ෂවල නැත්නම් ග්‍රහලෝක අතර තියෙන ස්ථානවල ඒ ස්ථාන ඇතැම් විට වාතයේ ස්පේස් එක වෙන්න පුළුවන්, නැත්නම් ස්පේස් එක ආශ්‍රයෙන් තියෙන පෘථිවි වගේ වෙනත් ග්‍රහලෝක වෙන්න පුළුවන්. මෙන්න මේ ග්‍රහලෝකවලට තනිකරම අන්ධකාරය තියෙන්නේ. කිසියම් දෙයක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. තනිකරම අන්ධකාරයි. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මෙවැනි දැඩි අන්ධකාර තියෙන ස්ථාන මේ විශ්වයේ තියෙනවා කියලා ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කළා. මෙහෙම ප්‍රකාශ කරපු අවස්ථාවේ ස්වාමින් වහන්සේ කෙනෙක් අහනවා බුදුහාමුදුරනේ මේ වගේ අන්තරීක්ෂ ස්ථානවලට වඩා මෙවැනි අඳුර තියෙන ස්ථානවලටත් වඩා කරවල තියෙන අන්ධකාර ස්ථානයක් ලෝකේ තියෙනවාද කියලා. දැන් ලෝකයේ අඳුරම ස්ථාන හැටියට සාමාන්‍යයෙන් හඳුනාගෙන තියෙන මෙවැනි ස්ථාන. මේ ග්‍රහලෝක අතර සැඟවිලා තියෙන ස්ථාන. එතකොට මේ විස්තරය ස්වාමින් වහන්සේලාට සඳහන් කරපු අවස්ථාවේදී ස්වාමින් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා මොකද්ද? බුදුහාමුදුරනේ මෙවැනි අන්තරීක්ෂ ස්ථානවලටත් වඩා අඳුර තියෙන තැනක් ලෝකයේ තියෙනවාද කියලා. බුදුහාමුදුරෝ කියනවා ඔව් එහෙම තැනක් තියෙනවා. ඉතාම බිහිසුණු අඳුර තියෙන තැනක් ලෝකයේ තියෙනවා. ඊට පස්සේ අර හාමුදුරුවෝ අහනවා එහෙනම් ස්වාමීනි මොකද්ද ඒ කාරණේ කියන්නේ කියලා. මේ පින්නතුන්ට අද අපි ධර්ම සාකච්ඡාවට ආශ්‍රයෙන් විස්තර කරන සූත්‍රයේහි සාරාංශය ওই හෑන්ඩ් අවුට් එකකට හදලා දීලා තියෙනවා. ධර්මසේන මහත්තයාට පස්සේ කියව ගන්න පුළුවන් කාට හරි කියලා. අද අපේ ධර්ම දේශනාවේ සාරාංශය අපි පත්‍රිකාවක සඳහන් කරලා දීලා තියෙනවා ධර්මසේන මහත්තයා. ඔව් ඒක කාටත් එක බැගින් දීලා තියෙනවා දැන්. එතකොට ඒ අන්ධකාර සූත්‍රයේ දැක්වෙන විදියට අර ස්වාමීන් වහන්සේ යහුව බුදුහාමුදුරනේ අර අන්තරීක්ෂ ස්ථානවලටත් වඩා අඳුරු තැනක් ලෝකේ තියෙනවාද කියලා අහපු අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එහෙම ස්වභාවයක් ලෝකේ තියෙනවා. මේ පින්නතුන් හිතන්නේ මොකද්ද ඒක? ඔව් ඇත්තෙම හරි, ධර්මාලෝකේ නැති ස්ථාන. දහම් ඇස දහමෙන් ලැබෙන ආලෝකයේ නොලැබෙන ස්ථානය හිරුගේ ආලෝකයේ තිබුණත් සූර්යාලෝකයේ තිබුණත් යම් කිසි කෙනෙක් මේ ලෝකයේ දුක ඇතිවෙන හැටි දන්නේ නැත්නම් දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ දුකට හේතුව මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ දුක නැති කිරීම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ දුක නැති කරන මාර්ගය මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ කියන්නේ බුදුදහමේ හැටියට
ඉතාම වැදගත් මාතෘකාවක් මේකට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. මොකක් කියලාද? ඔව් මෙන්න මේ චතුරාර්ය සත්‍ය නැත්නම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මෙන්න මේ හතර යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් මෙන්න මේ නොදැන ඉන්න කෙනා අර අන්තරීක්ෂ ස්ථානයේ දැඩි අඳුර ඉන්න කෙනාටත් වඩා ලොකු අන්ධකාරයක ඉන්නේ කියලා. පින්නදෙන බුදුහාමුදුරෝ යම් කිසි ප්‍රකාශයක් කරනවා නම් අතිශෝක්තියෙන් කවදාවත් දේශනා කරන්නේ නැහැ. ආවට ගියාට යමක් කියන්නේ නැහැ. උන්වහන්සේ ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් හිටිය කෙනෙක්. උන්වහන්සේ ලෝකයේ පිළිබඳව මහා ප්‍රඥාවෙන් හිටිය කෙනෙක්. එවැනි කරුණාවකෙන් හා ප්‍රඥාවකෙන් යුක්ත උත්සමයෙක් ලෝකෙට දේශනා කරන්නේ ඉතාම වැදගත් දෙයක්. එවැනි උත්සමයෙක් ලෝකෙට දේශනා කරන්නේ ඉතාම අර්ථ සම්පන්න දෙයක්. එනිසා බුදුහාමුදුරෝ සඳහන් කරනවා දුක මොකද්ද කියලා දන්නේ නැත්නම් දුකෙන් නිදහස් වෙන ක්‍රමයේ යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් ඒ තැනැත්තා අර සූර්යාලෝකයේ නැති ස්ථානෙ ඉන්න කෙනාටත් වඩා අඳුරක ඉන්නේ කියලා. ඇතැම් විට මනුස්ස ලෝකයේ හොඳට සූර්යාලෝකයේ තියෙන තැනක නැත්නම් හොඳට විදුලි බලබ් දැල්වල තියෙන තැනක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් බුදුදහමේ සඳහන් කරන්නේ ආඳුර ඉන්න කෙනෙක් කියලා. එයාට ඇස් දෙක හොඳට පේන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් අන්ධකාරී ඉන්න කෙනෙක්. නමුත් යම් කිසි කෙනෙක් හරියට මේ දුක ඇති වෙන හැටි දුක නැති කරන විදියක් දන්නවනම් ඒ කෙනා තමයි හරියටම ආලෝකයෙන් ඉන්න කෙනා වෙන්නේ. ඒ කෙනා ගැතැම් විට ඇස් දෙකේ පේනීම අඩු වෙන්න පුළුවන්. ඒ කෙනාට එච්චර ලයිට්ස් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වුණත් ඒ කෙනා අභ්‍යන්තරයේ තමන්ගේ හිතේ ලොකු ආලෝකයක් දල්වාගෙන ඉන්නේ. පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන දේශනා කරපු ධර්මයක්. බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ වෙනත් විදියකින් කියනවා නම් ලෝකේ ඉතාම සතුටෙන් ඉන්න විදියේ මාර්ගය දේශනා කරපු ධර්මයක්. පින්නතුනි අපේ ජීවිතයේ යමක් පිළිබඳව සතුට විඳිනවා නම් සතුට වෙනවා නම් ඒ සතුට වෙන දෙහි තියෙන ස්වභාවය මොකද්ද? ඒකේ තියෙනවන ස්වභාවය මොකද්ද? අපි කියමු අපි දවසකට ජීවත් වෙනෝනේ උදේ ඉඳන් රෑ වෙනකම්. ඒ දවසේ ජීවත් වෙන වෙලාවේදී අපට යමක් ගැන සතුට ලැබෙන්න නම් ඒ සතුට ලැබෙන දේ පිළිබඳව තියෙනවන ස්වභාවය මොකද්ද? ඒක කොයි වගේ දෙයක් වෙන්න ඕනද? ඈ ඔය යෝනිසෝ මානසිකාරයක් තියෙන්න ඕන. අපි සරලව කිව්වොත් ඔව් මානසික සතුට තියෙන්න ඕන. අපි ඒ සතුට ලබන දේ අපට දවසට වාර ගණන් හිතෙන්න ඕන නේද? හිතුනේ නැත්නම් ඒකෙන් අපට සතුට ලැබෙන්නේ නැහැ. එතකොට අපි යමක් ගැන සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ එක දවසකදී. අපිට ඇත්තෙම තියෙන දවසක් විතරයි ජීවිතේ. ඒ දවස් එක තුල තමයි මාස අවුරුදු එහෙම හැදෙන්නේ. දවසකදී යමක් පිළිබඳව වැඩිපුර වාර ගණනක් අපට සිහි වෙන්න ඕන. අන්න ඒ වැඩිපුර වාර ගණනක් දවස යමක් සිහි වුණොත් තමයි ඒ සිහි වෙන දෙයින් තමයි සතුට හෝ දුක කියන එක අපට ලැබෙන්නේ. අපි ඒක හිතලා තියනවා ජීවිතේ. ඈ එහෙනම් පින්නතුනේ කල්පනා කරලා බලන්න අපි ජීවිතයේ සතුට ලැබීමට මොනවද මෙතෙක් කරලා තියෙන්නේ? ජීවිතේ අපි සතුට ලබන්න කල්පනා කරලා බලන්න මොනවද කරලා තියෙන්නේ කියලා? මොනවද අපි කරලා තියෙන්නේ සාමාන්‍ය සතුට ලබන්න කියලා? හා දන්නන්ද සතුට ලබන්න තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි හොඳට අධ්‍යාපනයෙන් ලැබුවා. ඒ වගේම මේ පින්තුන් රැකියා ලැබලා තියෙනවා, දරුවෝ ලැබලා තියෙනවා නේද? ගේ දොර ලැබලා තියෙනවා, ඉඩ කඩන් උපයාගෙන තියෙනවා. අපි මේව තමයි සතුට ලබන්න අපි කරලා තියෙන්නේ. එතකොට කල්පනා කරලා බලන්න මේ අපි සතුට ලැබීම සඳහා අපි මේ හුඟක් ජීවිතේ හුඟක් කාල මහන්සි වෙලා මේ ලැබපු දේවල් ගැන අපි දවසට කොච්චර වතාවක් කල්පනා කරනවද හිතනවද? කොච්චර වෙලාවක් අපට මතක් වෙනවද මේ ගැන? දරුවෝ ගැන, ගෙදර ගැන, ඉඩම ගැන, උපාධිය ගැන. අඩු ගානේ ඇමරිකාවේ ඉන්නවයි කියලා හරිනේ. ඈ දවසට කොච්චර වතාවක් මතක් වෙනවද සාමාන්‍යයෙන්? ඈ සමහර අය ඇමරිකාවේ ඉන්නවයි කියන එකත් මතක නැහැ නේ. ඔය ලංකාවේ ප්‍රවෘත්ති ටික බලලා ඔය ලංකාවේ ජීවත් වෙන සමහර අය. පින්නතුනි කල්පනා කරලා බලන්න අපට යමක් ගැන දවසට වැඩිපුර
අපි හුඟක් ජීවිතයේ කාලය කැප කළා මේවා ලබලා තියෙනවා අපේ දරුවෝ අපේ අධ්‍යාපනය අපේ දේපළ විශාල කැපවීමකින් අපි ලබලා තියෙන්නේ ඇතැම් විට අපේ ජීවිත කාලයෙන් භාගයක්ම සමහර දේවල්ට අපි කැප කළා තියෙනවා ඇත්තෙන් මේ කැප කළ ලැබපු දේවල් අපි දවසට විනාඩි කීයක් ඒ ගැන හිතනවද හිතුවේ නැත්නම් පින්නතුනේ අපේ ලෝකේ නැහැ ඇත්තෙන්ම එහෙනම් කල්පනා කරලා බලන්න අපට දවසට වැඩිපුර වාර ගණක් අපේ හිතට මොනවද එන්නේ එහෙනම් දවසට වැඩිපුර වාර ගණක් බොහෝ දෙනාගේ සිත්වලට මොනවද ඇත්තෙන්ම එන්නේ ඈ වැඩිපුර වාර ගණක් එන්නේ තමන්ට ඇතැම් විට මෙතෙක් කරගන්න බැරි වෙච්ච දේවල් ගැන අනාගතයේ කරන්න තියෙන සැලසුම් ගැන තමයි වැඩිපුර මතක් වෙන්නේ ඇතැම් විට තමන්ට මතක් වෙන්නේ තමන්ගේ අතීතයේ සිදුවෙච්ච අඩුපාඩුකම් ඇතැම් විට තමන් මුණ ගැහෙද්දී තමන් ඇසුරු කරද්දී මුණ ගැහිච්ච පුද්ගලයන්ගේ අඩුපාඩුකම් තමයි ඇත්තෙන්ම අපට වැඩිපුර ජීවිත මතක් වෙන්නේ ඇසුරු කරද්දී අනිත් අයගෙන් අඩුපාඩුවක් වුණා නම් ඈ අනිත් කෙනාගෙන් නැත්නම් අනිත් කෙනා සමාජයට වැරදි දෙයක් කළා තියෙනවා නම් සමාජයට හානියක් කරනවා නම් මේක අපට බොහෝ විට මතක් වෙනවා ජීවිතේ ඒ වගේම අපට මෙතෙක් ලබා ගන්න හොඳ කරගන්න බැරි වෙච්ච හොඳ දේවල් තියෙනවා නම් ඒක මතක් වෙනවා අපට. එතකොට ඊළඟ දේ තමයි අපට අනාගතේ ලබා ගන්න තියෙන දේවල් ගැන අපි හිතනවා. ඇත්තෙම අනාගතයේ දේවල්ටත් වඩා අපට දිනපතාම බොහෝ දෙනට හිතෙන්නේ මොනවද? අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ අඩුපාඩුකම් තමයි වැඩිපුරම හිතෙන්නේ. අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ සිදුවෙච්ච අඩුපාඩුකම් අත්හැරදී ඊයාගේ දුර්වලතා තමයි අපට වැඩිපුර හිතෙන්නේ. ඒ ගැන සමය තැමිට අපි දවසට වැඩිපුර කතා කරන්නේ සමහර අය. කතා කරන වචන සංඛ්‍යාව බැලුවොතින් වැඩිපුර කතා කරලා තිනේ ඔයගෙන. පින්නතුනේ කල්පනා කරලා බලන්න අපි මේ මානසිකත්වයේ හිටියොතින් ඇත්තෙම අපි සතුටෙන් ඉන්නේ. මේකට කියන්නේ පින්නතුනේ සැපසේ දුක් විඳිනවා කියලා. ඇමරිකාවට ඇවිල්ලා විශේෂයෙන් ඇමරිකාවට ඇවිල්ලා ඉන්නවා නම් මේ මානසිකත්වයක නම් ඉන්නේ. එයාට කියන්නේ සැපසේ දුක් විඳිනවා කියලා. ඒ කියන්නේ මේ සපහසුකම් ටික ඔක්කොම ලබාගෙන මනසින් දුක් වෙනවා කියලා. ඒ නිසා පින්නතුනි පළවෙනි පියවර තමයි අපි මේ දුක ඇති වෙන හැටි නුවණින් දකින්න. මෙන්න මේක දැක්ක කෙනා අර බුදුදහමේ තියෙන මූලික උපදේශ වන සබ්බ පාපසකරණං කියන උපදේශය පිළිපදිනවා. එයාගේ ජීවිතේ හැකිතාක් වැරදි අඩුපාඩු සිදුවන දේවල් එයා ජීවිතේ අඩු කරගන්නවා. දිනපතා උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වා නිින්දට යන මොහොත යා කල්පනා කරලා බලන යාගේ දවසේ අද මොනවද සිද්ධ වුනේ කියලා. ඊයාගේ අතින් සිදුවෙච්ච අඩුපාඩුකම් හැකිතාක් අවම කරගන්න යා උත්සාහ කරනවා. ඊයට වඩා අද අඩුපාඩුකම් අඩු කරගන්නවා. අදට වඩා හෙට අඩු කරගන්නවා. ඊයේ කරන්න බැරි වෙච්ච හොඳ දේවල් ටික අද කරනවා. අද කරන්න බැරි වෙච්ච හොඳ දේවල් කොහොම හරි හෙට කරන්න ඕනේ කියන හැඟීමෙන් යා රාත්‍රියේ නිින්දට යන්නේ. මෙන්න මේ මානසිකත්වය අපි ඉන්නව නම් පින්නතුනි අපට අර මානසික පීඩා හුඟක් අඩු වෙනවා. අපිට හුඟක් සල්ලි තිබුණට අපි හුඟක් ලොකු රැකියාවක් කළාට විතරක් අපේ ජීවිතයේ මානසික සුවය ලැබෙන්නේ නැහැ. අපි අතින් හුඟක් අඩුපාඩුකම් වෙලා තියෙනවා නම් අපිට ඒව තමයි මතක් වෙන්නේ. ඒ නිසා පින්නතුනි සතුට ලැබීම සඳහා අපි කළ යුතු වෙනම් පළවෙනි කාරණය මොකද්ද? හැකිතා ජීවිතයේහි අඩුපාඩුකම් සිදුවන දේවල් අවම කරගන්න. අපිට එකපාර කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ටික ටික හරි මෙන්න මේ මානසිකත්වය අපි ඉන්නට ඕන. ඒක තමයි පළවෙනි පියවර සතුට ලබන. මෙන්න මේ සතුට ලබන ක්‍රමය දැනගත්තා නම් පින්නතුනි අපි අන්ධකාරයෙන් ඔන්න ටිකක් මිදුණා. මේ ක්‍රමය අපි දන්නේ නැත්නම් අපි අර අන්තරීක්ෂ නිරේ තමයි ඉන්නේ. අන්තරීක්ෂයේ තමයි ඉන්නේ. අර ආලෝකේ නැති ස්ථානේ තමයි අපි ඉන්නේ. එනිසා පළවෙනි පියවර තමයි පින්නතුනි ආලෝකේ පළවෙනි ඡායාව අපට ලැබෙන්නේ මෙන්න මේ ආකල්පයත් එක්ක. එනිසා හැකිතාක් ජීවිතයේ අඩුපාඩුකම් සිදුවන දේවල් අඩු කරගන්න. ඊළඟ දෙවෙනි පියවර තමයි කුසලංශ උපසම්බදා කියපු ආකාරයට. ඔන්න අර ආලෝකයේ තව දුරටත් වැඩි කරන තවත් ක්‍රමයක් තියෙනවා. මොනවද ඒ ක්‍රමය? හැකිතාක් ජීවිතයේ පින් දහම් කරගන්න. කුසල සෝක සම්පදා දානමයන් පුණ්‍ය කිරියවත් වූ සීලමයන් පුණ්‍ය කිරියවත් වූ භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කියලා දේශනා කළා. හැකිතා ජීවිතයේ පින්තුනි අනිත් අය වෙනුවෙන් පරිත්‍යාගයේ සීලෙ වෙන්න. විශේෂයෙන්ම තමන්ගේ නිවසේ වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා නම් හොඳට යැත්තන් සලකන්න.
ඒක ජීවිතේට ලොකු ආශිර්වාදයක්. ඒක ජීවිතේට ලොකු ආලෝකයක්. අම්මා තාත්තා දෙන ජීවිතේ කොහේ හරි ඉන්නවා නම් පින්තුණි, එයාට පුළුවන් මට්ටමින් සලකන්න. මේක තමයි දානෙහි පළවෙනි පාඩම. දැන් මේ පින්තුන් මේ ධර්මසේන මහත්මයාට බොහොම හොඳට සලකන එකෙන් මේ සම්දිනවා තම මහා පිනක් සිදු කරගන්නවා. දානය කියන්නේ පින්තුණි අත්හැරීම ටික ටික පුරුදු කරගන්න. පරිත්‍යාග සීලයේ පුරුදු කරපු ප්‍රමාණයට සමන්ඩ පින්තුණි මානසික වෙන පීඩා අඩු වෙනවා. පොහොසත් බව තීරණය වන්නේ පින්තුණි ධනය කොච්චර තියෙනවද කියන කාරණේ මත නෙවෙයි. දැන් අපි කියනවානේ ධනය හොගා තියෙනවා නම් පොහොසත් කියලා. ධනය හොගා තිබ්බට පොහොසත් වෙන්නේ නැහැ පින්තුණි. පොහොසත් වෙන්නේ තමන්ගේ හිතට කොච්චර ඇතිද කියන කාරණේ මත. කොයි තරම්නම් දෙයක් අනිත්‍ය වෙනුවෙන් පරිත්‍යාග කරන්න සෝදානන්ද කියන කාරණේ මතයි පොහොසත් ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා සතුට ලබන්න නම් තමන්ගේ ජීවිතය අඳුර අඩු වෙන්න නම් අන්ධකාරය දුරු වෙලා සතුට ජීවිතේ වැඩි වෙන්න නම් කළ යුතු ප්‍රධානම දෙයක් තමයි හැකිතා ජීවිතයේ පරිත්‍යාග සීලී වෙන්න. අම්මා තාත්තා ඉන්නවා නම් සලකන්න, දරුවන්ට හොඳට සලකන්න. තමන්ගේ නිවසට යම් කිසි කෙනෙක් වැඩ කරන්න එනවා නම් ඒ කෙනාට තමන් අවශ්‍ය ගාස්තුව දෙන්න හොඳට සලකන්න. ඒ වගේම පින්තුණි පූජනීය පක්ෂයට සිල්වත් ගුණවත් ඇට හැකිතා ජීවිතය සලකලා තියන්න. අසරණ අයට, ලෙඩ දුක් වලටපත් වෙච්ච අයට, ආබාධිත අයට සලකන්න. ඒව පින්තුණි සලකුවම හුඟා ජීවිතේ මතක තියෙන වේවා. දැන් අපේ දරුවට විතරක් සැලකුවට මේ සතුට අප ලැබෙන්නේ නැහැ. දරුවට ඇතැම් විට අපි සපත්තු කෝට්ටන් 25ක් විතර ජීවිතය අරන් දීලා තිනේ. නමුත් බලන්න පින්නතුනි එක දුප්පත් දරුවෙකුට එක සපත්තු කෝට්ටමක් අරන් දෙන බලන්න. ඈ වෙනස බලන්න. අර තමන්ගේ දරුවට අරන් දීපු සපත්තු කෝට්ටන් 25ම තමට මතක් වෙන්නේ නැහැ. නමුත් අර එක සපත්තු කෝට්ටමක් වෙනත් අසරණ දරුවෙකුට අරන් දුන්නාම ඒක බොහෝ කාලයක් මතකේ තියෙනවා. මෙන්න මේක තමයි කුසලයේ වෙනස, පිනේ වෙනස මේක. ඒ නිසා මෙවැනි දේවල් අපේ ජීවිතවල සිද්ධ කළ තියන්න. ධනිය තියෙන වෙලාවදී විතරක් නෙවෙයි පිනතුණි අමාරුම අවස්ථාවලදී දන් දෙන්න. අමාරුම අවස්ථාවලදී දන් දෙන්න. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දන් දෙන්න ඕන හොඳටම ධන දාණය තියෙන අවස්ථාවේ කියලා. නමුත් පිනතුණි එවැනි අවස්ථාවල දීපු දානයන් එච්චර මතකේ රැඳෙන්නේ නැහැ. මතකයේ රැඳෙන හුවා කමාරු වෙලාවේදී ඇතැමිට රැකියාව නැති වෙච්ච වෙලාවේදී ඇතැමිට ඉතාම දුෂ්කර අවස්ථාවකදී කරපු දානමය පින්කම් හොඳට මතකේ තියෙනවා. ඒ මතකේ තියෙනවා කියන්නේ ඒකේ පින වැඩි. ඒව මතක් වෙන වාර ගන්න වැඩි. දැන් මේ පින තුන අහලදී දුටුගැමුණු රජතුමා ගැන නේද? දුටුගැමුණු රජතුමා හුඟා පින් දහම් කරපු කෙනෙක් ලංකාවේ හිටිය රජ කෙනෙක්. දුටුගැමුණු රජතුමා මොනවද කරපු දේවල්? ඈ රුවන්ැලිසෑය හැදුවා, ලෝවාමා ප්‍රාසාදේ හැදුවා, ලොකු සේවයක් කළා, රට එක්සේසත් කළා. ඒ රජතුමා අවසාන මොහොතේ පින්නතුනේ රුවන්ැලිසෑය වැඩ ඉවර වෙලා තිබුණේ නැහැ. රජතුමාගේ මල්ලි සද්ධාතිස්ස කුමාරය මේ රජතුමාව ඇඳක තියලා රුවන්ැලිසෑය ළඟට එක් කරගෙන ආවා. රුවන්ැලිසෑය වැඩ ඉවර කළ තිබුණ 40 කොට වෙනකම් විතරයි. මේ සද්ධාතිස්ස කුමාරය කලේ ඉතුරු ටිකත් සුදු රෙදි වලින් වැහුවා. සෛත්‍ය හදපු විදිහට පෙන්නුවා. මේ අවස්ථාවේදී පින්නතුණි රජතුමාගේ ළඟ තිබුණ පින්පත කියලා එකක්. එක්කෙනෙකුට කිව්වා මේ රජතුමා කරපු පින්කම් ගැන කියවන්න කියලා. එතකොට මේ රුවන්ැලි සෑය ළඟ ඉන්න ගමන් අර පින්පත කියෙව්වා. ඇත්තෙම මේ අවස්ථාවේදී දැම්ම ලොකුම පින්කමනේ මතකට එන්න ඕනේ දැන් රුවන්ැලි සෑය බලාගෙන ඉන්න අවස්ථාවේ. නමුත් ඇත්තෙම ඒක නෙවෙයි රජතුමාගේ මතකයට ආවේ. මොකද මතකයට ආවේ රජතුමා එක්තරා අවස්ථාවකදී යුද්ධයට ගිහිපු අවස්ථාවේදී කැලේ අතරමං වෙලින් අවස්ථාවේ රජතුමා අරගෙන ගිහිපු බත් මුලෙන් කොටසක් රහතන් වහන්සේ කෙනෙකුට පූජා කළා. ඉතාම දුෂ්කර අවස්ථාවක් මේක. මෙන්න මේ බත් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරපු දේ තමයි රජතුමාට අන්තිම අවස්ථාව මතක් වුනේ. අර අච්චර විශාලයට කරපු රුවන්වැලි සෑය නෙවෙයි මතක් වුනේ. ඒකේ පිනත් එහෙමම ලැබුණා. නමුත් පින්නතුනේ මේ පින්කම් වල තියෙන සුවිශේෂත්වය මේක. එනිසා අමාරුවෙන් කරපෝ දැහැමි දේවල් හොඳ දේවල් හැකිතා ජීවිතය ඉතුරු කරගෙන තියන්න. එනිසා දානමය වශයෙන් මේ වගේ දේවල් කරන්න තමන්ගේ ජීවිතයේ අඳුර දුක නැමැති අඳුර දුරු වෙන මේවා කළා තියන්න. ඒ වගේම පින්නතුනේ හොඳට සිල්වත් වන්න. කය වචනේ හැකිතාක් සංවර කරගන්න. ඒ සංවර කරගත්තු ප්‍රමාණයට තමන්ට පසුතැවීම අඩුයි හුඟා තමන්ගේ අතින් මේ වරද සිදු වුණායි කියලා අනිත් කෙනෙකුට කියන්න බෑ ඊට පස්සේ. බොහෝ විට පින්නතුනේ අපෙන් අඩුපාඩුකම් සිදු වෙන්නේ කයින් කරන ඒවාට වඩා වචනේ නේද?
අනිත්යගෙ හිතරි දෙන දේවල් කියලා තියෙනවනම් අනිත්ය අනවශ්‍ය විදිහට විවේචනය කළ තියෙනවනම් මේවා අපේ මතකයට එනවා. ඇතැම් විට පින්නොතින අපට හොඟා හොඳ මිතුරන් නැති වෙන වචනේ නිසා අපේ කතාව හරියට පාලනය කරගන්න බැරි වීම නිසායි අපට පින්නොතුනේ හොඳ මිතුරන් නැති වෙන්නේ. අපේ විශ්වාසනීයත්වයේ නැති වෙන සමායට මේ වචනේ හරියට අපි මෙහෙවන්නේ නැති නිසා. ඒ නිසා වචනේ හොඳට නිවැරදි වෙන්න නම් නිකන් බෑ. සම්මා දිට්ඨිය තියෙනට ඕන. සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්ප ඇතිවෙනවා තමයි සම්මා වාචා වෙන්නේ. දැන් මේ බණහන එකෙන් කරන්නේ සම්මා දිට්ඨිය වැඩි වෙන එක. හරි දැක්ම ඇති වෙන එක. ඒ නිසා හැකිතාක් ජීවිතයේ සිල්වත් ජීවිතයක් ගත කරන්න. සිල්වත් වෙච්ච ප්‍රමාණයට පින්නතුනේ කෙනෙකුට තමන්ට දෝෂ ආරෝපණය කරන්න බැරි වෙනවා. මොකද සමාජින බොහෝ දෙනා බලන්නේ අපේ පොඩි හරි වරදක් කලගෙන අපට දෝෂ ආරෝපණය කරන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා ඉතාම වැදගත් කාරණයක් කරණීයම සූත්‍රයේදී. මෙතන මතක ඇති. නැචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදීයුන කියලා. මොකද තේරුම මේකේ? වෙනත් නොනැති කෙනෙක් දෝෂ ආරෝපණය කරන සුළු ඌද වරදක් නොකරින්නට උත්සාහ කරන කියලා. අපට හැමදේම සතුරු කරන්න බෑ. අපි කොහොම හිටියත් බනින පිරිසක් ඉන්න ලෝකේ. ඒකමලක් කරන්න බෑ අපට. නමුත් පිනතුනේ නුවණැති අය, බුද්ධිමත් අය, කරුණාවන්ත අය අපට දෝෂ ආරෝපණය කරන විදිය දෙයක් කරන්න එපා. එතනින් බේරෙන්න. සුළු ඌද වරදක් නොකරින්න බලන්න. එහෙම හිටිය ප්‍රමාණයට පිනතුනේ තමට ඕන තැනක නිර්භයව යන්න පුළුවන්. මේකට දහමේ කියනවා විසරදත්වය කියලා. විශේෂයෙන් අපි සමාජ පුද්ගලයන් අසුරු කරද්දී අපි හරියට අන්‍යෝන්‍ය අවබෝධයෙන් විශ්වසනීයත්වයෙන් පුද්ගලයන් ආශ්‍රය කරලා තියෙනවා නම් ඕන තැනක අපට ගිහිල්ලා නිර්භයව ඉන්න පුළුවන්. මගේ ගෙදර වගේ කියලා හිතලා හැම තැනම යාට ඉන්න පුළුවන්. යාට හැම තැනම මිතුරන්. එනිසා පින්නතුනේ මේ සිල්වත් භවය ආනිසංස. මේව ලබා ගන්න. මේව ලබන්න පින්නතුනේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. මේව තමයි අපට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන ජීවිතේ. ඊළඟ දේ තමයි පින්නතුනේ භාවනාමයන් පුණ්‍ය ක්‍රියාවත් වූ කියන විදිහට හැකිතාක් භාවනා කරන්න. ටික ටික හරි අඩු ගාන විනාඩි 5කින් පටන් ගන්න තමන්ගේ දරුවෝ ටිකත් එක්ක හවසට තමන් වැඩ ඇරිලා ආවට පස්සේ දවසට අඩුම ගානේ විනාඩි 5ක් හරි විනාඩි 10ක් කුලුවම් මට්ටමින් කවුරුත් එකතු වෙලා ඉතිපිසෝ පාඨය කියලා ස්වාක්ඛාතෝ පාඨය කියලා සුපටිපන්නෝ පාඨය කියලා පුළුවන් නම් කරණීයමෙත සූත්‍රය කියලා බුදුන් වැඳලා දරුවොත් එක්ක විනාඩි 5ක් භාවනා කරන දවසට මේක පිනුදෙන් දරුවන්ට කරන ලොකුම ආශිර්වාදයක්. දරුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දරුවෝ හොඳට කීකරු වෙනවා. දරුවන්ට එන කරදර අඩු වෙනවා. දරුවන්ට තියෙන අපල එහෙම තියෙනවා ඔක්කොම නැති වෙනවා. අපල කාලවලට කියලා අමුතෙන් බෝධි පූජා තියන්න යන්න ඕනේ නැහැ. මේක දිනපතාම කරනවා නම් පින්නතුනි දරුවන්ට මේක තමයි ලොකුම ආශිර්වාදය. ඒ විතරක් නෙවෙයි මියගේ ඥාතීන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙනවා තමන්ට මේව කරනකොට. පින්නතුනි මෙන්න බලන්න ටිකෙන් ටික දුක ඇති වෙන හැටි, දුක නැති වෙන හැටි. අන්ධකාරයේ ටිකෙන් ටික ජීවිතය අඩු වෙන හැටි ක්‍රමානුකූලව බලන්න මෙ යන හැටි. පළවෙනි පියවර තමයි හැකිතා කකුසල් වලින් දුර වෙන්න. දෙවෙනි පියවර තමයි හැකිතා ජීවිතේ මොකද කරන්න ඕන? තින්දහම් කරගන්න. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා ජීවිතේ කරන්න. දැන් මේ දරුවන්ට උනත් තමන්ට පුළුවන් මට්ටමේ පරිත්‍යාගී සීලෙ වෙන්න පුළුවන්. තමන් එකට ඉන්න කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. පාසලේ ඉන්න තමන්ගේ මිතුරෙකුට උදව්වක් කරන්න පුළුවන්. උපන් දිනයක් වැනි දවසකදී තමන් ඒ වගේම අසරණ වෙලේ ඉන්න සමහර ළමයි ඉන්නවා නම් ඒ ළමයට උදව්වක් කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පින්නතුනේ අපට මොකද්ද වෙන්නේ? අපට අර හිතට එන අයහපත් සිතුවිලි අඩු වෙනවා ටිකෙන් ටික. දැන් මේ වගේ තින්දහම් අපට ජීවිතේ මතක් කරන්න නැති වුනහම තමයි අනිත්‍යයේ අඩුපාඩුකම් ඔලුවට එන්නේ. අනිත්‍යයේ අඩුපාඩුකම් දුර්වලතා මතකයට එනවා කියන්නේ තමන්ගේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා. තමන්ගේ හිතේ සතුට නැති වෙනවා. ඇතැමිට ලස්සන ගයක් හදාගෙන ලස්සන මල් හැම වවාගෙන මේ ඔක්කොම බාහිරින් තියාගෙන හොඳ වාහනයකුත් තියාගෙන හොඳට උපාධියත් අරගෙන අපි මොකද කරන්නේ? අනිත්‍යයේ අඩුපාඩුකම් හිතේ තියෙනනේ. අපි මනසින් දුක් වෙනවා මේ. තේනසින බලන්න අපේ හිතේ තියෙන ලස්සන නැති කරගත්තු හැටි අපිනේ. දැන් මේ දහම දන්නවනම් අපි මොකද කරන්නේ? හැකිතා කර පින්දහම් කරලා පින්කම් වලින් තමන්ගේ මතකේ වැඩි කරගන්නවා. දිනපතාම උදෑසන බුදුහාඳුරන බුද්ධ පූජාව තියෙන එක, ගිලම්පස ටිකක් පූජා කරන එක, මල් පහන් පූජා කරන එක, නිතරම තමන් දල්ලොබු පහනක් කොතන හරි පේන සලස්සන්න.
ලොකු ගානක් වැය වෙන්නේ නැහැ පේනතුනේ මේ මැටි පහන් ටිකක් ගන්න තියාගන්න ඉටි පහන් සමහර බෝතල් වල වගේ තියෙන කැමිටේ බෝතලේ තියෙන පහන දවස් දෙකක් විතර දිගට පුළුවන් ඒ තමන් යතින් දැල් වෙච්ච පහනක් බුදුහාමුදුරුව වෙනුවෙන් තමන්ට පේන තැනක නිතර තියන්න ඒ කියන්නේ පේනතුනේ බුදුහාමුදුරුව තමන්ට මතක් වෙනවා මේව තමයි පේනතුනේ ජීවිතයේ සතුට ලබන දේවල් මේව නැති වුනහම තමයි අර අනිත්‍යගේ අඩුපාඩු අපේ මතකෙට ගලාගෙන එන්නේ එතකොට අර දානමය සීලමය භාවනාමය පුණ්‍ය ක්‍රියා කළා පින්නතුනේ විශේෂයෙන් භාවනාමය පින්කම් වලදී නිතර මෛත්‍රී භාවනා වඩන්න නිතර අනිත්‍යයට යහපත ප්‍රාර්ථනා කරන්න සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියන පැතුම නිතර හිතේ තියාගෙන තමන්ගේ ඒ වගේම පින්නතුනේ මේ භාවනා ක්‍රම ටිකෙන් ටික අපි දිනු වෙනකොට ඊළඟට අපි මේ ධර්මයේ ආස්වාදය අපේ ජීවිතයට ලැබෙනකොට මෙතනින් අපි නවතින්නේ නැහැ අපි තවත් ඉදිරියට යනවා අපට නිතරම බුදුහාඳුරගේ බුදුගුණ සිහි වෙනවා නිතරම ධර්මයේ ඉතාම වැදගත් කාරණා දිනපතාම ජීවිතේ මතක් වෙනවා ඒ විතරක් නෙවෙයි බුදුහාඳුර සරණ ගිහිපු මාර්ගඵල ලැබපු ස්වාමින් වහන්සේලා ගැන ගිහි ශ්‍රාවකයන් ගැන ආර්යයන් වහන්සේලා ගැන අපට මතක් වෙනවා දැන් පේනතින අර කලින් අඩුපාඩුකම් මතක් කර කර හිටියා අපට අපේ හිතට දැන් මොනවද එන්නේ දැන් හිතට එන්න ගන්නව බුදුහාඳුරගේ බුදුගුණ ගැන බුදුහාඳුර බණ කියපු හැටි බුදුහාඳුර ඉර්ධ බල පාමින් ලෝකයට යහපත සිද්ධ කරපු හැටි බුදුහාඳුර ඈත ප්‍රදේශවල ධර්ම දේශනා කරමින් වැඩපු හැටි අපේ මතකයට එනවා බුදුහාඳුර දේශනා කරපු ඉතාම වැදගත් ධර්ම කාරණා අපේ මතකයට එනවා ඒ විතරක් නෙවෙයි බුදුහාඳුර සරණ ගිහිපු සරුවත් හාමුදුර මුගලන් හාමුදුර මහා කාශ්‍යප හාමුදුර රාහුල පොඩි හාමුදුර මේ ස්වාමින් වහන්සේලා අපේ ලෝකේ ජීවත් වෙනවා අපිත් එක්ක අපිට නිවසේ ඉඳගෙනම මේ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා අපේ ජීවිතේ. මේත් එක්ක පින්නතුනි ජීවිතේ පුදුම විදිහේ ප්‍රබෝධයක් තමන්ට එන්නේ. තමන්ගේ හිතේ දිගටම පහළ වෙන පින් සිතිවිලි කුසල චේතනා. තමන්ගේ ශාරීරිය දුර්වල වුණත් පින්නතුනි ශරීරයට වඩා තමන්ගේ මුහුණ හරියම ප්‍රසන්න වෙනවා. හරියම ලස්සන වෙනවා. මේ දේවල් කරනකොට පින්නතුනි ලොකු ආලෝකයක් තමන්ගේ ජීවිතේට ලැබෙනවා. ලොකු උගත්තක් නැති වුණත් ලොකු ධනයක් Tamanට නැති වුණත් ලොකු ඉඩමක් ගියක් කියලා එකක් නැති වුණත් මේ මානසික සුවය Tamanට ටිකෙන් ටික දිනු වෙනකොට පින්නතුනේ Tamanගේ ජීවිතයේ පුදුම වෙනසක් ඇති වෙනවා මේකට කියනවා පින්නතුනේ ධර්මයේ විශේෂ ගුණ දෙකක් තියෙනවා සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා සම්දිට්ඨික කියන්නේ මේ ධහම හැසිරෙනකොට මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලබන්න පුළුවන් බොහෝ දෙනෙක් බණ දහම් අහන්නේ පින්කම් කරන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන නේද පින්නතුනේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන විතරක් නෙමෙයි මේ ධහම තියෙන්නේ මේ ධහම තියෙන්නේ මේ ජීවත් වෙන මේ මොහොත සතුටින් පවත්වා ගන්න ධර්මයේ තියෙන විශේෂ ගුණයක් අකාලික කියලා අකාලික කියන්නේ කල් නොයවා ප්‍රතිඵල ලැබෙන ධහමක් මේක අපි ජීවිතය කරන අනිත් හැම දෙයක්ම පින්නතුනේ ප්‍රතිඵල ලැබෙන හුඟා කල් ගිහිල්ලා අපි උපාධියක් ගත්තන උපාධියක් ගන්න අවුරුදු 10ක් 15ක් අපි මහන්සි වුණා හැම දෙයකටම පින්නතුනේ එහෙමයි හුඟා කවුරුදු ගානක් මහන්සිල තමයි අපි යම් යම් ඉලක්ක වලට ජීවිතේ ළඟා වෙලා තියෙන්නේ නමුත් ධර්මයේ තියෙන සුවිශේෂී ගුණයක් තමයි ධර්මයේ තියෙන සුවිශේෂී ගුණයක් තමයි අකාලික කියන ගුණය අකාලික කියන්නේ මේක රකින්න පටන් ගත්ත මොහොතේ ඉඳලාම මනසට සුවය තමයි දැනෙනවා මේකේ ආස්වාදය තමයි දැනෙනවා ඒකේ ආශිර්වාදය තමයි දැනෙනවා ඒ කියන්නේ තමන්ගේ මනසේ තියෙන අඳුරු පටල ටිකෙන් ටික දුර වෙලා යනවා මෙහෙම ගිහිල්ලා පින්නතුනේ තවත් පියවරක් අපිපත් වෙන්නට ඕන තවත් පියවරකට ඒක තමයි චතුරාර්ය සත්‍ය ගැන දන්නා අවබෝධය මේක තමයි පින්නතුනේ බුදුදහමෙන් ඉතාම වැදගත් දේ හැටියට සලකන්නේ දුක ඇතිවීම නැතිවීම හැටි ගැන තියෙන අවබෝධය මේක තේරුම් ගත්තොත් තමයි පින්නතුනේ අපේ ජීවිතෙන් අපි ප්‍රයෝජන ගන්නා වෙන්නේ එහෙම නැත්නම් අපි ඇමරිකාවට ආවයි කියලා හෝ මෙහෙ ලොකු විශ්වවිද්‍යාලයකින් උපාධි ගත්තායි කියලා හෝ අපේ දරුවන් විශ්වවිද්‍යාලේ ගියා කියලා හෝ අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය මොකද්ද කියන එක අපේ තේරුම් ගත්ත දවසට. බුදුහාමුදුරෝ දේශනා කරනවා දුක හටගන්නේ දුක ඇති වෙන්නේ කොහොමද කියලා උන්වහන්සේ දේශනා කරනවා. අපේ මනසට පීඩනයක් ඇති වෙනවා නම් දුකක් ඇති වෙනවා නම්
ඒ ඇතිවෙන්න ප්‍රධානතම හේතුව හැටියට බුදුහාමුදුරු දක්වන්නේ අපි මේ ලෝකයේ පිළිබඳව තියෙන ඇල්ම බැඳීම. අපි කැමති දේ කැමති විදියට නොපවතිනකොට අපේ හිත හුඟක් නරක් වෙනවා. හිතේ තියෙන සංසංසුම් බව නැති වෙනවා. අපි බොහෝ විට කැමති වෙන්නේ තමන් කැමති වෙන විදියටම මේ දේවල් තියෙන්න ඕන කියලා. ඒ දේ වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. අපි දුකටපත් වෙන්නේ මේකේ ක්‍රමය දන්නේ නැති නිසා. මේක අවබෝධ කරගන්න නම් පින්තුනි අනිත්‍යතාවය කියන කාරණය දැනගන්නට ඕන. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද කියනක දැනගන්නට ඕන. අනිත්‍ය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද කියන කාරණය දැනගත්තොත් තමයි අපි බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වුණාද කියලා දැනගන්නේ. මොකද්ද පින්නොතේ අනිත්‍ය කියලා කියන්නේ? ඈ අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? නිත්‍ය නැහැ කියන එකනේ. නිත්‍ය නැහැ කියන එක ආයි විස්තර කරුවොත් එන් කොහොමද ධර්මසේන මහත්තයා සාදුරට? හැමදාම එක විදිහට පවතින්නේ නැහනේ. ඒකත් ඇත්තෙම අනිත්‍යතාවයේ ලක්ෂණයක්. ඒකට කියන්නේ ඇත්තෙම විපරිණාමය කියලා. වෙනස් වීම කියලා. නමුත් බුදුදහමේ කියන නියම අනිත්‍යතාවය ගැන අපි බැලුවොත් පින්නතුනි අනිත්‍ය කියලා කියන්නේ අපට යම්කිසි අත්දැකීමක් ජීවිතේ ලැබෙනවා නම් ලැබෙන්නේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනලා, දිවෙන් රස විඳලා, ශරීරයෙන් ස්පර්ශ විඳලා, මනසට අරමුණු ඇවිල්ලා. මෙන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියවලට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන බාහිර අරමුණු එකට සම්බන්ධ වීමෙන් තමයි අපට ජීවිතයේ යම්කිසි අත්දැකීමක්, අවබෝධයක්, දැනුමක් ලැබෙනවා නම් ලැබෙන්නේ. මෙන්න මේ ලැබෙන දේ ස්වභාවය තමයි අපට ඇසෙන් අපි රූපයක් දකිනවා නම් ඒ දකින්නේ අපි වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ඇසත් රූපයත් චක්කු විඥානයත් ඒ වගේම චක්කු සම්පස්සයත් චක්කු සම්පස්සා වේදනා කියලා කියනෝ මේ කරුණු හුඟක එකතුවකින් මේකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. අපට අපි ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියන එක. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ එකතු වෙලා ඒ පහ වැයවීමේ ප්‍රතිඵලයක් හැටියටයි අපට රූපයක් පේනවා නම් පේන්නේ, ශබ්දයක් ඇහෙනවා නම් ඇහෙන්නේ, ගඳ සුවඳක් විඳිනවා නම් විඳින්නේ. මෙන්න මේ අත්දැකීම ඒ මොහොතේ වර්තමාන මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන, ඒ මොහොතේම නැති වෙන ස්වභාවයක් මේක. අපි ඇසෙන් රූපයක් දැකනන් ඒක ඒ මොහොතේ තමයි හටගන්නේ, අවබෝධය ලැබෙන්නේ. ඒකෙන් කිසිම දෙයක් අතීතයට යන්නේ නැහැ. අතීතයේ දෙයක් වර්තමානයට එන්නේත් නැහැ. වර්තමාන දෙයක් අනාගතයට යන්නේත් නැහැ. අපට මතකයේ කියලා දෙයක් ඉතුරු වෙනවා නැත්තේ නැහැ. ඒ මතකයේ කියලා කියන්නේ නැවත අපි වර්තමානයේදී මනසයි ධර්මාලම්බනය එකතු වීමෙන් හටගන්න අත්දැකීම. අපට මෙන්න මේ හට ගැනීම සහ නැතිවීම කියන මේ දෙක ක්ෂණිකව මේ මොහොතේ හටගෙන නිරුද්ධ වුණාය කියන අවබෝධය නැති නිසා අපි යමක් ඇහුවනම් දැක්කනම් ගඳ සුවඳ වින්දනම් මේ අත්දැකීම කරා අපි නැවත ආපස්සට යනවා. ඒ නිසා තමයි කවුරු හරි අපට බැන්නොතින් ඒ බැනපු එක හොඳට මතක තියෙන්නේ. කවුරු හරි දෙයක් කාගෙන් හරි අඩුපාඩුවක් වුණොතින් ඒක මතකේ තියෙන්නේ. මතකේ තියෙන එක නෙවෙයි වරද පින්නතුනි. අපිට ඒක සිහි වෙනකොට අපි හිතන්නේ ඒ සිද්ධිය දැන් සිදු වෙනවායි කියලා. අපි ඒ සිද්ධියට සජීවී ලෙස යනවා. මෙන්න මේක තමයි වරද කියලා කියන්නේ. මතක් කිරීමේ නෙවෙයි වරද තියෙන්නේ. මතක් වෙනකොටම අපි බුද්ධිමත් නම් අපි දක්ෂ නම් දැන් මේ සිහි කරන්නේ තමන්ගේ මනසේ කියලා තමන්ට ඒ දුක් ටික එන්නේ නැහැ. නමුත් මේ අවබෝධය නැතුව මේ යෝනිසෝ මානසිකාරේ නැතුව අපි ඒ සිද්ධිය සිහි කරවතින් මොකද වෙන්නේ? අපි අනිත් ඈ කරපු කියපු දේවල් අපි කියන එකට රිවයින් කර කර නැවත අපි යාගෙන් බැනුම් අහනවා.
බැනපුකේන එකවරයි බැනලා තියෙන්නේ. ඈ අපි ඒකේන මතක් කර කර නැවත යාගෙන් ආයි බැනුම් අහනවා අපි. ඒ බැනපුකේනට දැන් මතකත් නැහැ දෙමිට. ඒ වරද කරපුකේනට දැන් ඒක කරාද කියන මතකත් නැහැ. අපි ඒක හොඳට මතකයේ තියාගෙන අපි මෙහෙ කරංග දක්වනෝ ප්ලේ කරනවා මෙහෙ. පින්නතුනි දුක හටගන්නේ හටගන්න මූලය මෙන්න මේකයි. මෙන්න මේක ගැන හරි අවබෝධයක් ඇති වුණා නම් අපි මේ දුක් ටිකෙන් නිදහස් වෙනවා. පින්නතුනි මේ අවබෝධය ඇති කරගන්න කම්ම අපේ කොච්චර සැප සම්පත් තිබුණත් අපි මානසිකව පීඩාවටපත් වෙනවා. මෙන්න මේ අවබෝධය අපට ජීවිතේ ලැබීමට තමයි හේතුඵල ධම අනිත්‍යතාවය අවබෝධ කරගන්නමයි කියලා කියන්නේ. මේකට ධර්මයේ සඳහන් කරන්නේ මේ හේතු දෙක තියෙන අවස්ථාවේදී මේ අධ්‍යක්ීම තියෙනවා. අස්මින් සති ඉදං හෝති. මේ හේතු දෙක ශනිකව නැතිවීමත් එක්ක මනසෙමින් අයින් වීමත් එක්කම මේ අධ්‍යක්ීම එතනම නිරුද්ධ වෙනවා. අස්මින් අසති ඉදං හෝති. මේ හේතු දෙක නැති වෙනකොට මේක නැති වෙලා යනවා. මතකයේ හැටියට අපි නැවත එනවා නම් එන්නේ ආයි වර්තමානයේ මේකත් උපදවාගෙන. මෙන්න මේ ගැන මේ දුක ඇති වෙන හැටි ගැන දැනුම ලැබපු කෙනා ලෝකයට තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු කරගන්න ඔයා. පින්නතුනේ අපි ලෝකයට ආසා කරනවා කියන්නේ අපි බලපු දෙයකට කරන ආසාවක්. අපි අහපු දෙයකට කරන ආසාවක්. අපි ගඳ සුවඳ විඳපු දෙයකට කරන ආසාවක් තියෙන වෙන දෙයක් නැහැ. දැන් බලන්න අපි හුඟා ජීවිතේ හුඟාක්ම සතුට විඳින අවස්ථාවක් ගන්න. අපි කිම අලුත් අවුරුද්දක් දවසක් කියලා. අලුත් අවුරුද්දක් දවසකදී අපි මොකද කරන්නේ ඇත්තෙම? ඈ අපි වෙනදට වඩා කෑම ටිකක් කනවනේ දිවසිනවන්නේ. වෙනදට වඩා රූප ටිකක් බලනවා. වෙනදට වඩා රතිණ ටිකක් එහෙම පස්සු කරනනේ. සින්දු ටිකක් එහෙම හයියෙන් දාලා හනනේ කන පිනවන්නේ. වෙනදට වඩා ඇඳුම් ටිකක් අඳිනවා. ඈ ওই ටිකනේ අපි කරලා තියෙන්නේ. පින්නතුනේ ඕනම අවස්ථාවක බලන ජීවිතයේ සතුට වින්දා කියලා කියනවා නම් අපි මේ ඉන්ද්‍රිය හරහා තමයි අපි විඳලා තියෙන්නේ. අපි හිතනවා මහ ලොකු බඩුවක් ගත්ත නිසා හෝ වාහනයක් ගත්ත නිසා ඉදමක් ගත්ත නිසා කියලා අපිට හිතෙනවා දැම්මිට. නමුත් ඒ දේ ගැනත් මේ අධ්‍යක්ෂයම ලැබෙන පින්නතුනේ මනස හරහා මේ අස්සනාසා ඉන්ද්‍රිය හරහා ලැබෙන මේ අවබෝධය. මේ අධ්‍යක්ෂයම කියන දේ පින්නතුනේ එක මොහොතක එක දෙයක් ගැන එක ඉන්ද්‍රියකින් එක දෙයක් පිළිබඳව විතරයි අපට අත්දැකීම තියෙන්නේ. එකක් සිහි කරනකොට ඒ ගැන විතරයි අපි අපේ ලෝකය. දරුව ගැන සිහි කරනකොට අම්මා තාත්තා කියලා හිතනවා. අපි අම්මා තාත්තා ගැන හිතනකොට අපි දුවෙක් පුතෙක් කියලා හිතනවා. අපේ ගෙදර ගැන හිතනකොට අපි ගෙට අයිතිකාරයෙක් කියලා හිතනවා. වාහනය ගැන හිතනකොට ආමට වාහනයක් තියෙයි කියලා හිතනවා. මේක තමයි පින්නතුනේ සත්‍ය ලෝකය අපේ. හැම මොහොතම එක දෙයක් ගැන එක අවබෝධයක් විතරයි අපට තියෙන්නේ අපේ ලෝකයේක. නමුත් අපට හිතෙන්නේ මේ ඔක්කොම දේවල් ටික අපට තියෙයි කියලා. හරියට දඩංගොඩ බදාගත්තා වගේ අපි හිතාගෙන මේ ඔක්කොම ටික අපට දැන් අයිතිව තියෙයි කියලා. නමුත් පින්නතුනේ එක මොහොතක එක දෙයක් ගැන විතරයි මේ අත්දැකීම තියෙන්නේ. මේක හරියට අපි අවබෝධ කරගත්තනම් මෙන්න මේ වර්තමාන මොහොත හිතට අකුසලයක් නොවන විදියට හිත සිහියෙන් නිතරම තියාගන්නවා. හිත නිතරම යෝනිසෝ මනසිකාරයෙන් තියාගන්නවා. හිත නිතරම මේ අනිත්‍යතාවයේ තේරුම් ගනිමින් ලෝකේ අපි ජීවත් වෙනවා. මෙන්න මේකෙන් ජීවත් වෙන කෙනා පිනතුනි අතීත අධ්‍යක්ෂයන් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. අනාගතය ගැන ප්‍රාර්ථනා කරමින් යා ප්‍රාර්ථනා ලෝකෙක ඉන්නේ නැහැ, සිහින ලෝකෙක ඉන්නේ නැහැ. යා ගත වෙන මේ වර්තමාන මොහොතේ ලෝකයට උපරිම යහපත කරමින් එයා වර්තමාන මොහොතේ සතුටෙන් ඉන්න කෙනෙක් බවටපත් වෙනවා. එයා ලෝකේ ඉන්න තෘප්තිමත්ම කෙනා බවටපත් වෙනවා. එයාගේ ශාරීරිය දුර්වල වුණත් එයාගේ ඇතැමිට ඇස් දෙක නොපෙනී ගියත් එයා අඳුරේ නෙවෙයි ඉන්නේ. එයා ආලෝකයෙන් ඉන්නේ. යම්කිසි කෙනෙකුට ඇස් දෙක තිබුණත් හොඳ ලයිට්ස් දාලා හොඳ ආලෝකයක හිටියත් යම්කිසි කෙනෙකුට මෙන්න මේ ජීවිතාලෝකය ජීවිතාවබෝධය නැත්නම් ඒක නා පිනතුනි සැබවින් මන්දකාරීනි. යම් කෙසේ කෙනෙකුට මෙන්න මේ විදියට අකුසලෙන් මිදලා කුසල දහම් සිද්ධ කරගෙන තමන්ගේ හිතේ උපරිම කුසලයක් ඇති වෙන විදියට නිරතුරුව ඇතිවීම නැතිවීම දකිමින් අනිත්‍යතාවය දකිමින් යම් කෙසේ කෙනෙකුට ඉන්න පුළුවන් නම් ඒ තැනැත්තා තමයි පිනතුනි ලෝකේ ආලෝකයෙන් ඉන්න කෙනා බවට පත් වෙන්නේ. ඒකේනා තමයි ලෝකේ සතුටින්ම ජීවත් වෙන කෙනා බවට පත් වෙන්නේ. ඒකේනා තමයි දවසට වැඩිපුරම වැඩ ප්‍රමාණයක් කරන කෙනා වෙන්නේ. ඒකේනා මේක දැකීමෙන් අද්දක බඳින්නේ නිකන් ඉන්නේ නැහැ.
දවසක් ගත වෙනකොට පින්නතුනි පැය ගාණෙන් වැඩිපුරම ප්‍රමාණයක් වැඩ කරලා තියෙන එයා. ගත වෙන කාලෙන් අධ්‍යාපනික කාර්යයක නම් වැඩිම අධ්‍යාපනික ඉලක්ක කරා ගිහිපු කෙනා මෙයා. පින්නතුනි හොඳට මතක තියාගන්න ලෝකයේ හුඟක් අධ්‍යාපනික වශයෙන් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඉහළට ගිහිපු අය වඩපු භාවනාව මොකක්ද දන්නවද? මොන භාවනාවද කියලා දන්නවද? මරණානුස්සති භාවනාව. මරණානුස්සති භාවනාව වඩන කෙනා කලකිරිලා අද්දක බඳන් ඉන්නේ නැහැ, අඬහන ඉන්නේ නැහැ. ඒ කෙනා තමයි පිනතුනි ජීවිතේ වැඩිපුරම වැඩ කරන කෙනා වෙන්නේ. ඒ කෙනා තමයි තමන්ගේ ජීවිතේ ගත වෙච්ච කාලයට වඩා උපරිම ප්‍රයෝජන ගත්ත කෙනා වන්නේ. ඒ කෙනා තමයි තමන්ගේ ඇස් දෙක, අත් දෙක, දෙපා මේ ශරීරයේ හැම ඉරියව්වක්ම උපයෝගී කරගෙන එයා ලෝකයට උපරිම යහපත කරන කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ ජීවිතේ හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. එයාගේ ඥාතීන්ට, දෙමව්පියන්ට, එයා ඇසුරු කරපු අයට හැම දෙනාටම එයා උපරිම යහපත ජීවිතයක් කරනවා. දරුවන්ට විතරක් නෙවෙයි. දරුවන්ට විතරක් අපි කරුවොත් මොකද වෙන්නේ? ඈ දරුවන්ගේ පොඩි වරදකදී අපිට හුඟක් ඉක්මනට අපිට හිත රිදෙන ගන්නවා. දරුවෙක් විභාගයක අසමත් වුණාම ඈ දරුවන්ට ඉතින් බනිනවා නේ, මෙච්චර වියදම් කළා, මෙච්චර මං ඔයාට උදව් දුන්නේ, ඇයි මේ විභාගේ පාස් වෙන්න බැරුණේ කියලා දරුවට දොස් කියනවා නේ. ඇතැම්ද අම්ම තාත්තටත් ඒ විභාගේ පාස් වෙන්න බැරි වෙලා තිබුණේ. දරුවා පාස් වෙන්නේ නැත්නම් දොස් කියනවා ඉතින් නේ. තේනතුනේ මේ තත්ත්වය අපි අවබෝධ කරගත්තු දවසට අපි ලෝකෙහි අනිත්‍යයේ වෙනස් වීම දුර්වලතා හොඳින් තේරුම් ගන්නවා. අපි වැඩිපුර විශ්වාසය තියන්නේ බාහිර දේවල් ගැන නෙවෙයි. අපි ජීවිතේ වැඩිපුරම අපි ආදරය කරන දේ බවට පත් වෙන්නේ කවුද? අපේ හිතටයි අපි හුඟක් ආදරය කරන්නේ ඊට පස්සේ. හිතයි නිතරම ලස්සනට තියාගන්න උත්සාහ කරන්නේ. දැන් අපි හුඟක්ම මහන්සි වෙන අපේ ශරීරයට, අපි ඇසුරු කරන දූ දරුවන්ට. නමුත් පින්නතුනි මේ ජීවිත අවබෝධය ලැබෙච්ච දවසට අපි වැඩිපුරම කරන්නේ තමන්ගේ හිත හැකියතාක් පරිසම් කරගන්නවා. හිතට අකුසල් වෙන දේවල් එනවා නම් හැකියතාක් ඒ දේවල් වලින් මගහැරලා යනවා. ඒ දේවල් මතක් වෙන වාර ගන්න හැකියතාක් දවසට අඩු කරගන්නවා. තමන්ගේ ජීවිතයේ වටිනාම ආරක්ෂා සහිතම දේ බවට පත් කරගන්නවා තමන්ගේ හිත. හිත රැකුණොත් තමයි පින්නතුනි, හිත ලස්සනට තියාගත්තොත් තමයි ජීවිතේ සතුට තියෙන්නේ. හිතේ පැහැපත් බව, හිතේ ලස්සන, හිතේ කුසලයේ නැති වෙනවා කියන්නේ හිතේ සතිමත් භාවය නැති උනා කියලා කියන්නේ අපේ සතුට නැති උනේ. ඒ නිසා හිත හොඳින් ආරක්ෂා කරගත්තු සතිමත් භාවයෙන් නිතර තියෙන ඇතිවීම නැතිවීම නුවණ දකින කෙනා පිනතුනේ ජීවිතයේ ලොකු ආලෝකයෙන් ඉන්නේ. ඒ ආලෝකය සැබෑ ලෙස කෙනෙකුට ජීවිතෙහි ලබා ගන්න බැරි වුණොත් එයා කොයිතරම් බාහිර ආලෝකයකින් හිටියත් බුදු සමයේ එයා ගැන සඳහන් කරන්නේ එයා මහා අඳුරක ඉන්නේ. එයා මහා අඳුරක ඉන්නේ. යම් කිසි කෙනෙකුට මේ අවබෝධය ලැබුණොත් එයාගේ ඇස් දෙකේ පෙනීම ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් අඩු නැත් වෙනතුන එයා අභ්‍යන්තරයේ මහා ලොකු ආලෝකයක් දැල්වාගෙන ඉන්නේ. එයාට කරපු පින්කම් හොඳට මතක් වෙනවා. ධර්මසේන මහත්මයාට මං හිතන්නේ එහෙමයි. එතුමා කරපු පින්කම් එතුමාට නිතරම ඇවිල්ලා පේනවා. එතුමා අහපු ධර්ම දේශනා මතක් වෙලා පේනවා. එතුමා කරපු පින්කම් මතක් වෙනවා. මේක තමයි පිනතුනි ජීවිතයේ ස්වභාවය. පින්කම් වල ප්‍රධාන අනිසංසය තමයි ශාරීරිය දුර්වල වුණත් පිනතුනි මනසෙන් වැටෙන්නේ නැහැ. මේකට හොඳම නිදසුන අපේ ධර්මසේන මහත්මිය දිහා බැලුවම අපට පේනවා. ශාරීරිකව දුර්වල වීම බුදු සමයෙන් එතරම් වැදගත් කොට සලකන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මානසිකව පිරිහුනොත් යම් කිසි කෙනෙකුගේ සිහි කල්පනාව නැති වුණොත් මේක තමයි කෙනෙකුට තියෙන ලොකුම අභාග්‍ය ජීවිතේ. බුදුහාමුදුරුවෝ අනක් ලස්සන උපමාවක් දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා, මගේ දැන් ශරීරය අවුරුදු 80යි. මගේ ශරීරය හුඟක් දුර්වලයි. දැන් හරියට දිරාපත් වෙච්ච කරත්තයක් වගේ. හැබැයි එහෙම දුර්වල ඉන්න මම කලන්තේ හැදෙන අවස්ථාවකදී වුණත් මට මාව කෙලින් තියලා හතර දෙනෙක් හතර පැත්තෙන් ඉඳගෙන එක විට අවුරුදු 100ක් මගෙන් ප්‍රශ්න ඇහුවත් මට ඒ හතර දිනාටම එක විට අවුරුදු 100ක් වුණත් නොනවත්වාම උත්තර දෙන්න පුළුවන් කියලා. ශාරීරිය දුර්වල වෙලා කලන්තේ හැදිලා වැටෙද්දී වුණත් ශරීරය යම් කිසි කෙනෙක් කෙලින් තියලා හතර දිනක් හතර පැත්තෙන් අවුරුදු 100ක් ප්‍රශ්න ඇහුවත් එකවර
එකවර හතර දෙනාම ප්‍රශ්න ඇහුවත් මට උත්තර දෙන්න පුළුවන් මානසික ශක්තියක් තියෙගෙන. මේක පින්නතුනේ මනස දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්මයි අපට. ඒ නිසා මේ වාසිය ධර්මය තුලින් අපි ලබා ගන්නට ඕන. මේ වාසිය මේ තියෙන ප්‍රතිලාභය අපි බුදුබණ අහලා ධර්මයෙන් ලබා නොගත්තොත් පින්නතුනේ මතක තියාගන්න අපි ලෝකේ කොච්චර අනිද්දේව ලබා ගත්තත් ඒ වෙච්චර වටින්නේ නැහැ. මේ දිනු අපි ලබා ගත්තොත් අපිට පින්නතුනේ ලෝකේ වටිනාම දේ බවට පත් වෙනවා මේ දේ. අපි ලබාගත්තු ධනය උගත්සම් වස්තු සම්පත් මේ සියල්ලටම වඩා මහා මැණිකක් මහා ආලෝකයක් මහා පහනක් තමන්ගේ ජීවිතේ දල්වාගෙනයි තමන් ඉන්නේ. එයා ආලෝකයෙන් ඉන කෙනෙක් බවට පත් වෙනවා. එයා ලෝකයේ ගැන තියෙන ඇලීම ටිකෙන් ටික අඩු වෙනවා. ලෝකයේ ගැන ඇලීම අඩු වෙනවා කියන්නේ ඒව වෙනස් වෙද්දී ඒව තමන් කැමති විදිහට පාලනය කරන්න බැරි වෙද්දී එයා දුක් වෙන්නේ නැහැ. තමන්ගේ දූ දරුවන් වෙනස් වෙද්දී විතරක් නෙවෙයි ශරීර තමන්ගේම ශරීරයේ දුර්වල වෙලා මහලු වෙලා ලෙඩ වෙලා එක්තැන් වෙලා ටිකෙන් ටික දිරාපත් වෙලා මරණයට පත් වෙද්දිවත් එයා මානසිකව දුක් වෙන්නේ නැහැ. මේක තමයි අපට ධර්මයෙන් ලබන්න තියෙන ලොකුම වාසිය ලොකුම ආලෝකය. මේක අපි ලබා ගත්තොත් තමයි පින්නතුනි මේ අන්ධකාරයෙන් අපි දුරුනා වෙන්නේ. ඉතින් අන්ධකාර සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ ලෝකයේ අන්ධකාරයෙන් ඉන්නේ කවුද සහ ඒ අන්ධකාරයෙන් දුර වෙලා ආලෝකය ලබන්නේ කොහොමද කියන කාරණේයි මේ අන්ධකාර සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ. ඉතින් ඒකේ මූලික කරුණු ටිකක් තමයි මේ අපි සාකච්ඡා කළේ. ඉදිරියේදී අපි ධර්ම සාකච්ඡාවේදී කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර අපේ ගෞරවනීය කිරින්දේ චන්දානන්ද ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරන උන්වහන්සේටත් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට හැම දිනෙකම සාදුකාරයක් පවත්වනවා.